गैस अनतुरु इहलयाम संबंधेन लिट्व सह लास समागमवल सभापतिवरुन ऐतुलु निर्धारिनगेन इदिरी सतयेदी प्रकाश लबा गन्ना बव जनाधिपतिमा पत्कल गैस अनतुर पिलिबंद विशेषज्ञ कमिटुव पवसनवा මේ අතර තාක්ෂණික කමිටුවේ නිර්දේශවලට අනුව පෙරවරු 7 සිට ගෘහස්ස ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරියේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොන්දේසි 3කට යටත්ව එම කටයුතු සිදු කෙරෙන බවයි. ගෑස් අනතුරු ඉහළ යාම සම්බන්ධයෙන් ගෑස් සමාගම් දෙකෙහි නිර්ධාරීන් විශේෂඥ කමිටුව හමුවට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවයි එහි සභාපති ශාන්ත වල්පොළගේ මහතා අපකල විමසීමකදී පැවසුවේ. ඉදිරි දින දෙක තුළ මූලික විමර්ශන පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කිරීමට සූදානම් බවද කමිටු සභාපතිවරයා කියා සිටියා. ගෑස් අනතුරු ඉහළ යාම සම්බන්ධව සුවපැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විත මෙම විශේෂඥ කමිටුව පස්කලේ පසුකීය 30වනදායි. මේ අතර ගෘහස්ස ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමේදී කොන්දේසි 3ක් සම්පූර්ණ කළ යුතු බවට තාක්ෂණික කමිටුව නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව පෙර ආනයනය කළ ගෑස් නිකුත් නොකිරීම නවතුක නිකුත් කිරීමට පෙර නියමිත ප්‍රමිතියට අනුව ගඳ සුවඳ හඳුනා ගැනීම සඳහා මර්කප්ටන් අඩංගු කිරීම සහ ගෑස් සිලින්ඩර් නිෂ්පාදන ක්‍රියාවලියේදී සෑම 100කින් එකක්ම පරීක්ෂා කර අනුක්‍රමික අංකයක් යොදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලබා දීම යන කොන්දේසි වලට යටත්වයි අද සිට ගෘහස්ස ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමේ ගුණාත්මක බව සුවබැලීම සඳහා පත්කල කමිටුව දැනුවත් කිරීමෙන් පසු එම කමිටුවේ නිරීක්ෂණයෙන් ගෑස් වෙළඳපොළට නිකුත් කෙරෙනවා. එම කමිටුවට අදාළ සමාගම්වල නිෂ්පාදන ක්‍රියාවලිය අවශ්‍ය ඕනෑම අවස්ථාවක නිරීක්ෂණය කළ හැකි වන පරිදි සමාගම් කටයුතු කළ යුතු බවටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා. ප්‍රමිතිය පරීක්ෂාවට ලක් කළ ගෑස් සුග වෙළඳපොළට නිකුත් කිරීම ආරම්භ කිරීමත් සමග ගෑස් සම්බන්ධ පරීක්ෂණ කටයුතු යටපත් වනවාද යන්න මාධ්‍යවේදියෙකු අද අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් විමසා සිටියා. නෑ කිසිසේත්ම යටපත් වෙන්නේ නෑ. මේ සම්බන්ධයෙන් ඒ අදාළ සමාගම් දෙකේ ඒ කරගෙන යන පරීක්ෂණ දිගටම කරගෙන යනවා. අපි බලන්න ඕන මේක කොතනින්ද මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. අපි දන්නේ නෑනේ මේවා සමහර වෙලාවට දැන් රටේ ආණ්ඩුවේදී රැල්ලක් හැදීමේ උමනාවක් තියෙනවා. යම් විදියක මේක ඒ වගේ තත්යකට පාවිච්චි කරනවද කියන එක. අපි 100%ක් හරි නෑ. බලන්න වෙනවා මේ වගේ තත්යක් කරන්න උත්සාහ දරනවද කියන එක. මේ ගෑස් පිපිරිච්ච හැම තැනකම කොහොමද ඒක සිද්ධ වෙලා තියෙන්නේ කියන එක. දේශපාලන කෝණනොත් අපි දැක්ක සමහර අය අර ගෑස් ටින් අරගෙන ඇවිල්ලා ඒ තමන්ගේ ගෑස් වලට මුදල් ඉල්ලන කතා කියන ගමන් මං අහගෙන ඉත එක්කෙනෙක් කියනවා මේ කන්න නෑ මේවා. ඒ කියන්නේ එහෙනම් දේශපාලන ඌමනාව. තමන්ගේ ගෑස් ලිපේ ප්‍රශ්නේ වේල ගන්න එක නෙවෙයි තියෙන්නේ. වෙනත් කාරණාන් මතු කරන බවක් අපිට පේනවා. තමන්ගේ නිවසටද රැගෙන ලිට්‍රෝ ගෑස් සිලින්ඩරේ කාන්දුවක් සිදු වෙමින් අවධානමක් ගැනීමට බිරිඳ අකමැති වීම නිසා එම සිලින්ඩරේ නැවත අලෙවිසල්ට බාර දුන් බව පල්මිතු මන්ත්‍රී එස්.වි. දිසානායක මහතා පැවසුවා. ඊයේ මගේ නිවසට මිට්‍රෝ ගෑස් කෑන්යක් ගෙනාවා. ලැප් ගෑස් කියලා බැලුවා නෑ. මිට්‍රෝ ගෑස් කෑන්යක් ගෙනාලා මෙතන බලපු ගමන් ඒක ලීක් යatti. පරණ සභාපතිතුමාට කතා කරා. සභාපතිතුමා කිව්වා ඔය සබන් දාලා කරන ටෙස්ට් එක වැරදි. ඒක ඔය විදිහට ටෙස්ට් කරන්න ගියොත් හැම එකෙම ඔහොම සාසුළු ප්‍රමාණයක් මෙහෙම තියෙනවා. ඒකට බය වෙන්න එපා අපේ මේ කියලා එහෙම කිව්වට ඉතින් ගෙවල් වල අය බය නොවී ඉන්නේ නෑ. බලනකොට ඒක ලීක් වෙනවා. අරගෙන අනුරාධපුර කුරුන්දන් කුලම ප්‍රදේශයේ ආහාර අලෙවිසලක ඊ පොසොර්වී ඇතු ගින්දකින් වෙළඳසැලට දැඩි අලාභ සිදු වුණා. ආහාර පිසීම සඳහා භාවිත කරන ගෑස් ලිපක ඇතු පිපුරුමකින් මෙම ගින්න ඇතු බවයි වෙළඳසැලෙහි නිකාන්තාව පැවසුවේ. දැන් මම මේ අතර මෙහි එනකොට එක පාට ඩෝංගල් සද්දයක් ආවා. ඊට පස්සේ ගින්ජාලාවක් එක දී ගත්තා. එක පාටම සද්දෙත් එක්කම ගින්දර එකට පත් වුණා. මමයි දුවයි හිටියේ. ඊට පස්සේ කට්ටිය ඇවිල්ලා ඒ කයිය කිරිලා තමයි මේ असल पीटी प्रधान विद्युत स्विच आरक्षित कैमरा गिनी लकुना आपने शाला वैसे දැල්ල පත් උනා. ඊපස්සේ ගින්නිවන ඉවර් ගහලා ඉන්න නිමල ඊපස්සේ ගෑස් රෙගුලේටර් එක සම්දි කරා.